අයිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරුව ඉන්නට හැකිනම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවේ. පට්ටිපොල අඹේවල සීතපතනේ ෆාම් හවුස් එකක ගලා ගිය අසිරිමත් ආදර කතාව. සපු 6 වෙනි දිගහැරුම මෙතන් සිට. පුතේ ඇන්ටි, මං අඳපු ලස්සනම මනමාලි. මගේ දරුවා පල්ලා, මම මේ කියන්නේ. සරෝජා කීවේ කෙල්ලගේ හිස සිඹිමිනි. ඇන්ටි තමා ඉති මාව ලස්සන කළේ. නෑ පුතේ, ඔයා මේ තුවා කෑල්ල ඇඳන් ඉන්නකොටත් ලස්සනයි. තුනුරුවන් සරණයි. සුජාතා. සරෝජා සුජාතාට කතා කළාය. සුජාතා උන්නේ සාරිය අඳිමිනි. කාමරේට සුජාතාට අදහා ගන්නට පවා බැරි විය. අනේ, ඇයට ඉබේටම මෙන් කියවින. ඔන්න ඔයාගේ සුරංගනාවි ලෑස්ති. සුජාතාගේ දැස් තෙමී ගියේ. ඇය කෙල්ල ළඟටම විත් ලෝභකමකින් ඒ හිස අත ගෑවාය. සුරංගනාවියක්ම තමා. සපු අම්මාගේ දෙනෙන් දෙස බලා උන්නේ පපුව දෙවීගෙන යත්තියේ. යම්මැනික තාත්තට පෙන්නන්න. සුජාතා කෙල්ලව එක්කාගෙන ආවේ පුදුම ආශාවකිනි. ජයන්ත දයසිරි මාතාත් උන්නේ සාලේ. ජයන්ත කෙල්ල දෙස බලාගෙනම උන්නේ. අපිට මෙච්චර ලස්සන දුවෙක් ඉන්නවා කියලා හිතද්දි පුදුමයි. ජයන්ත කීවේය. සපෝ සිනාබරව බිම බලාගත්තාය. අද තමා චූටි මැනික ඇත්තටම මනමාලියක් වුණේ. දයාසිරි මහතා සතුටට කෙල්ලව සිපගත්තේය. මගේ මැනිකට තුනුරුවන් සරණයි. සුජාතා කෙල්ලගේ වේල්පට බැන්දි නැකතටය. සාගර මංගල ඇඳුමෙන් සැරසි පුංචි කාමරෙන් පිටතට එද්දි දොරකඩ සුදු පිච්ච මල් දැමු වතුර වීදුරුව අල්ලාගෙන උන්නේ චන්නය. ඔහුද දෙවෙනි මනමාලියසේ ඇඳගෙන උන්නේය. මල් දැමු වතුර වීදුරුව අල්ලාගෙන උන් කොල්ලාව දකිද්දි සාගරට පුදුමාකාර සහෝදර සෙනෙහසක් දැනුනි. අද නැන්ද ජීවත් වෙලා හිටියන මේම වතුර වීදුරුව අල්ලාගෙන ඉන්නේ නැන්ද. චන්න කීවේ. අම්මා මේ ළඟම ඇති මචං. වතුර උගුර බීපං කොල්ලෝ. සාගර පහත්ති පිච්ච මල් දැමු වතුර වීදුරෙන් උගුරු දෙකක් පිව්වේය. චූටි මල්ලි අයියට මල්වට්ටිය දෙන්න. සාගර සුදු මල්වට්ටිය ගත්ති දෝතිම්මය. චන්න මේසයක් දමා ඒ මත සුදු රෙද්දා කියලා බුදු පිළිමේ තබා සියල්ල සූදානම් කර තිබුණි. පහනක් පත්තු කරපම් මහත්තයෝ. පීර්සියම් මත තැබු පුංචි මැටි පහන සුන්දරව දැල්වෙන. මේ කිරිපිඩු පූජා කරපම් මහත්තයෝ. කිරිබත් දමා තිබුණි පුංචි සුදු පීරිසියකට බුලත් කොළ දමා ඒ මතය. සාගර සීලු වතාවත් කර පන්සිල්ගෙන සෑහෙන වෙලාවක් වැන්දේය. මගුල් ගෙදර යන්නට ලස්සනට ඇඳගෙන උන් කොල්ලෝ ටික දෙස සාගර බැලිය ආශාවෙනි. චන්නයියා කාර එක සරසල ඉවරයි. සාගර පිටත්ව යන කාරය සතියකට කුලියට ගත් එකකි. සපුමලි කේටස් වලට තිබුණේ බඩු අදින පුංචි වෑන්ය. ඒවලින් මංගල ගමනක් යා නොහැක. මේ වාහනය කුලියට ගත්ති ඒ වාහනගත් කා සේල්ලකින්මය. කිරිබත් කෑල්ලක් කමු මචං. උඹත් කාපන් ඉතින්.
සාගර චන්නගේ පිටට අත තබා කීවේය. ඇයි මචං? චන්න බලාගෙන සිටිද්දී සාගර ඇසුවේය. මනමාල මහත්තයාගේ ලස්සන බැලුවේ. මන් නෙමේ අද ලස්සන. මේ බලනකල් ඉවසුමක් නැතුව ඉන්නේ. මං කිව්වම උඹට අගේ නෑනේ. කෙල්ල කිව්වම තේරෙයි. සාගර සිනාසුනේ. ඇයා අද එහෙම කියන බව සාගර දනේ. කිරිබත් කටක් අද්දි සාගරට සීව්වේ අම්මාවත් තාත්තාවත්ය. අද ඒ දෙන්නාම නැති අඩුව පුදුමාකාර ලෙස දැනේ. ඇයි මචං? නෑ මචං, මොකුත් නෑ. දැන් මොනවත් හිතන්න එපා. එක ඉතින් වාහනේට නැගපන්. තව විනාඩි දෙකයි තියෙන්නේ. සාගර දොරකඩ බලා උන්නේය. ලස්සනට මලින් සැරසූ වාහනය පේර ගහ යට තිබුණි. හරි මහත්තයෝ, බුදු සරණයි කියලා පය තියපන්. ඔර්ලෝසු දෙස බලා උන් චන්න කීවේය. ඒත් සමගම චූටි මල්ලි රතිඤ්ඤා වැලක්ම පත්තු කළේය. සාගර ඒ හඬ අසා උන්නේ ආශාවෙනි. දුප්පත් කුමාරයත් එහෙනම් මනමාලයෙක් වෙලා යනවා. සාගර ඒ ටික කියාගත්තේ තම හදවතටමය. රියදුරු අසුනට බර වූයේ චන්නය. එහෙනම් පුතාල ටික ඉන්න. සාගර කොල්ල සියල්ලන්ටම කීවේ. බුදු සරණයි සාගරයියේ. කොල්ලො ටික එක හණින් කියද්දි සාගරගේ දෙනෙත්වල කඳුළු පිරුණි. චන්න වාහනය පණ ගැන්වුවේ සුක්කානම තුන්වරක් අල්ලා වැඳය. වාහනේ සංගරජ මාවතට දමද්දීම සපුමලේ කේටස්සල වැඩ කරන මදුරංග කිරි බෝතල් දෙකක් රැගෙන ඉදිරියට ආවේ. මේ මදුව උදින්ම සාගර පුදුමෙන් ඇසුවේය. චන්න සිනාසුනේ. සාගර සියල්ල තේරුම් ගත්තේ පසුවේ. මේ සියල්ල චන්නගේ වැඩේ. කිරි බෝතල් රැගෙන ඉස්සරහට එන්නට කොල්ලව තබා ඇත්තේ චන්නය. උදෙම්ම දැක්කේ උඹේ මෝන. කිරි ලොරියක් දැක්කා වගේ තමා. කිරි බෝතල් ඕන නෑ කොල්ලෝ. සාගර කියවේ ආදරේනි. චන්න සිනාසුනේ. චූටි මැණිකත් දැන් පිටත් වෙලා ඇති. සාගරට ඒ මොහොන දකින්නතුරු ඉවසුමක් නැත. තව පෑ භාගයයිනේ. ඒ ටිකත් ඉවසපන් මහත්තයෝ. ඇස්වලට එන දැවිල්ල නිමක් නැත. පුදුමය. මේ ජීවිතේ මනමාලියන් දෙතුන් දෙනෙක් ලැබෙන්නේ නැත. ලැබෙන්නේ එක මනමාලියක් පමණි. ඒ මනමාලිය දකින්නතුරු ඇස්වලට නිවනක් නොවීම පුදුමයක් නොවේ. පඳුරක් දාලයන්. මාලිගාව ළඟ චන්න වාහනේ නවතා කීවේය. නුවරට ආදා සිට සියල්ල කළේ දළදා හාමුදුරන්ට කියාය. අද කියා වෙනසක් නැත. සාගර පඳුරු රැගෙනම බැස්සේය. මාලිගාවට පඳුරු දමා ඔහු ඇඳගෙනම උන්නේය. සාගර දෑස් පියාගෙන වැඳගෙන සිටිද්දී කවුදෝ හිස අතගෑවක් මෙන් හැඟීමක් ඔහුට දැනුනි. සාගර ගැස්සි හැරි බැලුවේය. ළඟ කිසියෙක් නැත. අම්මේ, තාත්තේ. සාගර කතා කළේ උගුරෙන් මෙනි. ඒත් සමගම අමුතුම සුවඳ ඔහුට දැනුනි. සාගර දැස් පියාගෙන තව මොහොතක් උන්නේය. මේ මොහොතේ ළඟ උන්නේ ඒ දින්නාම බව සාගර දනි. සාගර වැන්දි ඒ දින්නාටත් එක්කය. යලිත් වාහනේට නගිද්දි
කොල්ලාගේ මූණේ වූ අමුත්ත චන්න දැක්කේ. ඇයි මචං? සාගර සිදුවූ සිදුවීම චන්නට කීවේය. අද උඹ ළඟට මාමයි නැන්දයි එන්නත්නම් කවුරු එන්නද? කවදා එන්නද? සාගර හිස වෙනුවේය. අමාය හිල්ස් පිහිට ඇත්තේ නුවර හීරස්සගල පාරේය. දැන් චන්නටත් සාගරටත් මේ නුවර පාරවල් කුරුණෑගල පාරවල් වලටත් වඩා පුරුදුය. කවදාහරි උඹේ වෙඩින් එක ගන්නෙත් මෙහි තමා, සාගර කීවේය. චන්න සිනාසුනිය සිනහසිනි. සාගරට යලි මාලිගාව ළඟ වඳිද්දී ආ සුවඳ ආවේය. ඔහු පිටිපස ඇරී බැලුවේය. ඇයි මචං? මොකුත් නෑ මචං, අපි යම්. සාගර දනි, අම්මා තාත්තත් මේ මොහොතේ තමා සමග බව සාගර දනි. ඔහුගේ මුවට තුනි සිනාවක් ආවේය. අම්මල තාත්තල හැර යන්නේ නැත. දරුවන්ව කොහොමත් හැර යන්නේ නැත. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.